ඉතා ලාංකික ඉතාලි කාන්තා ක්‍රිකට් පිල ඉතාලියට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් වරම් දෙන ලංකාවේ කෙල්ලෝ ලංකාවට අභිමානයක් වෙන ඉතාලි කාන්තා ක්‍රිකට් පිල කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදුතුලින් ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ කාන්තා ක්‍රිකට් ගැන. ඒකත් ලංකාවේ කාන්තා ක්‍රිකට් නෙමෙයි ඉතාලියේ කාන්තා ක්‍රිකට් ගැන. ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන්ගේ පළවෙනි අන්තර්ජාතික තරගයට ඔස්ට්‍රියා කණ්ඩායම සමගින් අගෝස්තු 9 වෙනිදා ක්‍රීඩා කරනවා. ඔවුන් 20යි 20 අන්තර්ජාතික තරඟ පහකට ක්‍රීඩා කරනවා. ඉතින් මේකේ අපිට තියෙන වැදගත්කම මේකේ අපිට තියෙන විශේෂත්වය වෙන්නේ ඉතාලි කාන්තා කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩිකාවන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වීම. මේ නිසා මේක ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම කියලා හඳුන්වනවට වඩා ඉතාලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායම කියලා හඳුන්වනවා නම් වඩා නිවැරදි කියලායි විදු හිතන්නේ. පහුගිය ජූලි මාසයේ ඉතාලියේ උතුරු සහ දකුණු ප්‍රදේශවල පවත්වපු පොහුණු කඳවුරු මගින් ක්‍රීඩිකාවන් 20 දෙනෙක් ඉතාලි ජාතික ක්‍රිකට් සංචිතය සඳහා තෝරාගත්තා. ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරාගත්තේ. ඉතින් මේ අතරින් රෝම ක්‍රිකට් සමාජයේ නායිකාව විදියට කටයුතු කරන කුමුදු පෙඩ්‍රික්, එහෙම නැත්නම් ඇයව ඉතාලියේදී හැඳින්වෙන්නේ ඇන්ජියෝ පෙඩ්‍රික් නමින්, ඇය තමයි ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව විදියට නම් කරුණේ. ඒ වගේම රෝම ක්‍රිකට් සමාජයේ උපනායිකාව ටෙෂානි අරලියත් මේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවක්. ඉතින් අපි මේ කතාවේ ඉතුරු ටික ඔවුන්ගෙන්ම අහලා දැනගමු. මම කුමුදු පෙඩ්‍රික්. මම ඉතාලියේ වසර 20ක් පමණ කාලය ගත කරනවා. ඒ වගේම මම ඉතාලි ජාතික කණ්ඩායමේ නායිකාව වශයෙන්ද රෝමේ ලංකාවේදලා ඉතාලියට ගිය තරුණියෝ මෙච්චර ප්‍රමාණයක් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් බවට පත්ුනේ කොහොමද? ලංකාවේදීත් ක්‍රිකට් සෙල්ලම් කරලා අත්දැකීම් තියෙනවද නැත්නම් ඉතාලියේදීද ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ? ඔව්, අත් වශයෙන්ම අපේ ගොඩාක් දෙනෙක් අපි බැලුවොත් ලංකාවේ ඉඳලා ක්ලබ්ස් වලට සෙල්ලම් කරලා ඉතාලියට පැමිණිච්ච අය මෙහෙදී ක්‍රිකට් ගහන්න අවස්ථාව හදාගෙන එහෙම තමයි ගොඩක් දෙනෙක් මේකට යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අනිත් එක අපේ ආශාවත් එක්ක අපි ක්‍රිකට් ගැන අවබෝධයක් තියෙනවා, දැනුමක් තියෙනවා. ඉතින් මම හිතනවා සාමාන්‍ය ලංකාවේ ඉඳලා ඉතාලියට යන්නේ සල්ලි හොයන්න. අපි අහලා තියෙන්නේ එහෙමයි. දැන් සල්ලි හොයන ගමන්, ඒ කියන්නේ රැකියාවක් කරන ගමන් ක්‍රිකට් ගහන්නත් වෙලාවක් තියෙනවද? ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. අපි ගොඩක් වෙලාද ඉතාලියෙන්නේ රැකියාවක් සඳහා. නමුත් ඒ අතර අපිට අපේ ටැලන්ට් එකක් කියන දෙයක් තියෙන අයින්න පුළුවන්. එතකොට ඒ අයගේ ආශාව මත ක්‍රිකට් ගහන්න අවස්ථාවක් හම්බෙනවා නම් ඒගොල්ලෝ කොහොම හරි මම හිතනවා ඒකට යොමු වෙලා ඒ අවස්ථාව ගන්නවා කියලා. ඉතින් මම හිතන්නේ එහෙම වුණාම ක්‍රිකට් ගහන්නත් කොහොම හරි අවස්ථාවක් හදා ගන්නවා. පහුගිය අවුරුදු දෙක පුරා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉතාලියේ දැඩි පීඩාවකට පත් වුණා. මේ වසංගතයත් එක්ක ඔයාලගේ පුහුණු වීම කටයුතු කොහොමද ඉදිරියට කරගෙන ගියේ? ඔව්, ඇත්තටම මේ කොවිඩ් වසංගතය නිසා අපිට ගොඩක් මේ අතපසු වීම සිද්ධ වුණා. ඒක ලොකු බලපෑමක් වුණා අපේ පුහුණු වීම කටයුතු වලට, අපි කරගෙන ආ වැඩ කටයුතු වලට. නමුත් අපි කරන්න පුළුවන් දේ අපි අපේ මීටිංස්, වට්ස්ඇප්, Zoom ඒ තාක්ෂණ සම්බන්ධ කරගෙන අපි අපේ ටීම් එක, අපේ කෝච් ඇතුළුව අපි කරන්න පුළුවන් දේවල් ටික කරගෙන ගියා. අපි නැවැත්වුවේ නැහැ. ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තේරිච්ච ක්‍රීඩිකාවන් ඉතාලියේ විවිධ ප්‍රදේශවල විවිධ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරපු කට්ටිය. දැන් මේ කට්ටිය එකතු වෙලා දැනට මාසයක් වගේ කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. එතකොට මේ ටීම් බොන්ඩින් එක හදාගන්න මේ අතරින් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීම කොයි විදිහටද බලපෑවේ? ඇත්තටම අපි මේ ක්‍රිකට් ආරම්භ කරන්න කලින් අපි ඉතාලියේ උතුර දකුණ ඒ විදිහට අපි කණ්ඩායම් සූදානම් කරගත්තා. එතකොට අපිට පොඩි කාලයයි තිබ්බේ. ඉතින් අපි ඒ කණ්ඩායම් බෙදී වෙන් කරගෙන පුහුණු වීම කටයුතු ඒ කණ්ඩායම් වලට කරගෙන යන්න කියලා අපි ඒ අතරින් අපි අවශ්‍ය ස්කොට් එකක් හදාගෙන, ඉතින් ඒ අතර තමයි මේ ගොඩක් හිටින් ශ්‍රී ලාංකිකයන්. මොකද අපිට අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ශ්‍රී ලාංකිකයන්ට ගොඩක් ආසාව දෙනවා ක්‍රිකට් සෙල්ලම් කරන්න. හොඳ ටැලන්ට් තියෙන අය ඉන්නවා. ඉතින් ඒකෙන් අපි ඒ ටූර්නමන්ට්ස් කරපු එකෙන් අපිට ගොඩාක් ප්ලේයර්ස්ලා හොයාගන්න පුළුවන්.
ඒ නිසා තමයි මෙච්චර ශ්‍රී ලංකා ගොඩක් කියන්නේ 10 දෙනෙක් වගේ ප්‍රමාණයක් නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙන්න හේතුව. ඉතාලියේ වඩා ජනප්‍රිය ක්‍රීඩාව පාපන්දු. ඉතාලි ජාතිකයන් තුල ක්‍රිකට් වලට තියෙන උනන්දුව මොන වගේද? ඒ වගේම අපි දන්නවා ඉතාලියේ පාපන්දු වලට නම් සෑහෙන පහසුකම් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ වගේම පහසුකම් තියෙනවාද? ඔව් ඇත්තටම යුරෝප් රටක ගත්තාම ඉතින් ඉතාලිය විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාවට තමයි ගොඩක් මූලිකත්වය ප්‍රසිද්ධ. නමුත් අපි අවසාන කාලයේදී කටයුතු කරන් ආපු විදිහට අපිට එක එක කණ්ඩායම් වලින් ඉතාලි ජාතික ළමයිනුත් කීප දෙනෙක් සම්බන්ධ කරගන්න ලැබුණා. ඒ ගැන සතුටුයි. දැනට ඉතාලි රජයෙන් අපිට මේ ක්‍රීඩාව සඳහා ලොකු විශේෂත්වයක් කරන්නේ නැහැ මන් දන්න තරමින්. නමුත් අපි ඉදිරියේදී ඒ කටයුතු හරියට කරගෙන අපේ ක්‍රීඩාව හරියට ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ඔයාලා ආදර්ශයට ගන්න එහෙම නැත්නම් අනුගමනය කරන්නේ කාවද? ඇත්තටම මමත් නායිකාවක් වශයෙන් මමත් කැමති හොඳ නායකත්වයක් දරන අපි දන්න කියන කෙනෙක්ව අනුගමනය කරන්න. ඉතින් ඒකට මම හිතනවා මුදම කියන අපේ රටේ 96 ලෝක කුසලානේ ලංකාවට ගෙනපු අපි අර්ජුන රණතුංග කියන ක්‍රීඩකයා. ඒ නිසා මම ගොඩාක් වෙලාවට එයාව අනුගමනය කරන්න කැමති. ඔබත් ඇතුළුව ලංකාවේ අපේ කෙල්ලෝ 11 දෙනෙක් ඉතාලි දජේ යටතේ පළවෙනි අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කරනවා අගෝස්තු 9 වෙනිදා. මොන වගේ හැඟීමක්ද, මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? මොන වගේ හැඟීමක්ද කියන්නේ අපි ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. පොඩි කාලයක් ඇතුළත ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා තවත් රටක් එක්ක ක්‍රීඩා කරන්න යනවා කියන්නේ ඒක ලොකු ප්‍රෙෂර් එකක්, වගකීමක්, ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම හිතනවා අපේ කණ්ඩායම හොඳ සූදානමක් තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට ඒක ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු. ලංකාවේ ඉඳලත් කාන්තාවකට ක්‍රීඩාවක් කරනවා කියන එකේ තරම් ලේසි පාසු දෙයක් නෙවෙයි. මොකද සමාජයේ තියෙන බලපෑම්, මේ වගේම මුදල් ප්‍රශ්න තියෙනවා, ඒ වගේම මේ පහසුකම් සපයා ගැනීම අවශ්‍ය කරන උපකරණ, මේ සියලු ප්‍රශ්න ලංකාවේදී තියෙනවා. ඉතාලියට ගියාම මේ තත්ත්වය තවත් ලේසි වෙයි කියලා හිතන්න අමාරුයි. කොහොමද සමීපතමයන්ගෙන් එහෙම නැත්නම් පවුලේ කට්ටියගෙන් ලැබෙන සහයෝගය? ඇත්තටම පවුලේ අයගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ මට විතරක් නෙමෙයි අපේ කණ්ඩායමේ සියලුම දෙනාට, විශේෂයෙන් අපි කාලය යොමු කරන එක, අපි ක්‍රීඩා උපකරණ, ඉතින් ඒකෙන් අපිට අපහසුතාවයක් නැහැ. අපි මේ අපේ යහළුවන්ගෙන් අපේ පවුලේ අයගෙන් ඒ අවශ්‍යතා සපුරා ගන්නවා. ඉතාලි ජාතික කණ්ඩායමේ සියලුම දෙනා ලංකාවේ කෙල්ලෝ කියලා කියපුවාම ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ මේ පිළිබඳව විශාල උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඔවුන් දැනටමත් සුබපැතුම් එකතු කරලා විවිධ පණිවුඩ සමාජ ජාල මාධ්‍යවල මුදා හරින්න පටන් අරගෙන තියෙනවා. ලංකාවේ ඔයාලට ආදරය කරන පිරිසට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? මම ඇත්තටම මේ අවස්ථාව මේ හොඳ අවස්ථාවක් කරගන්නවා. මේ අපිට සුබපැතුම් එක්කල අපේ මැචස් නරඹපු අයට, මොකද ඒක අපිට ලොකු ශක්තියක් ඇත්තටම. අපි ශ්‍රී ලාංකිකය විදිහට මේ රටට ඇවිල්ලා මේ කරන කටයුත්තට ඉතින් අපිට ලොකු ආඩම්බරයක්. ඒ වගේම ඕගොල්ලන්ගේ සහයෝගයට ඉතින් මං අපේ ක්‍රීඩාව නරඹන්න අවස්ථාවක් විදිහට අපිට කියන්න පුළුවන්. අද ගොඩාක් සමාජ වෙබ් අඩවි තියෙන විශේෂ YouTube, ඒ හරහා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ලෝකේ කොහේ ඉඳලා මොන දජේ යටතේ තරඟ බැඳුනත් ලංකාවේ අපේ කණ්ඩායමක් තමයි මේ තරඟ බිමට පිවිසෙන්නේ. අපි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් විදිහට ඔබට සුබපැතුම් එකතු කරනවා. ලෝකේ කොහේ තිබුණත් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම ඉදිරි තොරතුරු පිළිබඳව ක්‍රික් විදු YouTube නාලිකාවෙන් සහ ක්‍රික් විදු Lite YouTube නාලිකාවෙන් ඔබව දැනුවත් කරන්නත් විදු සූදානම් ඉන්නවා. ඉතින් ඔයාලගේ සුබපැතුම් පණිවිඩ පල්ලෙහායින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් දවසක අපි හම්බ වෙමු ක්‍රිකට් ලෝකයේ අලුත්ම උණුසුම් තොරතුරුත් එක්ක. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.